හයි ඉස්සරහට මොනවා වේවිද කියලා නොදන්න කතාවක අලුත් පරිච්ඡේදයක තමයි අද මම ඔයාලව නතර කරගත්තේ. අද එක්සෑම් දවසක්. ඉතින් ගෙදරින් පිටත්ුණු වෙලාවත් එක්ක මගේ හිත ටිකක් ගැස්සිලා තිබුණේ මට හරියටම වෙලාවට එක්සෑම් එකට යාගන්න පුළුවන් වේවිද කියලා. හැබැයි හරියටම විනාඩි 10කට කලින් මං කැම්පස් එකට ගියා. මේ එක්සෑම් ඉවර වෙලා ඉතින් දැන් තමයි මට හරියට යාළුවෝ ටිකවත් හම්බ වෙන්න පුළුවන් වුනේ. ඉතින් මේනම් කතා වෙන්නේ ටිකක් පේපර් එක ගැන. ගොඩක් නෙවෙයි, චුට්ටක්. වැහි දවසක්. ඉතින් ඇත්තටම මට ඕන වෙලා තිබුණා තේ එකක් බොන්න. ඉතින් අපි ගියා කැන්ටින් එකට. යන ගමනොත් එක එක දේවල් කතා කරා. යාළුවෝ ටික හම්බ වුණේ ගොඩ දවසකින්. තේ එකක් බොන්න හිතාගෙන ගියාට ඒ වැඩේ නම් හරියේ නැහැ. කැන්ටින් එකට ගිහින් ඉතින් අපි හතර දෙනයි හිටියේ. අද තිබුණේ ඉලෙක්ටිව් සබ්ජෙක්ට් එකක්. ඉතින් බැජ් එකේ ළමයි හැමෝම ඒ සබ්ජෙක්ට් එක තෝරගෙන තිබුණේ නැහැ. කීප දෙනෙක් ඒ සබ්ජෙක්ට් එක අතහැරලා තිබුණා. කැන්ටින් එකට ආවට පස්සේ ඊළඟට අපි බැලුවේ අපිට වාඩි වෙන්න ටේබල් එකක්. ඉතින් මුලින්ම තෝරගත්තු ටේබල් එකේ අපිට බෑ කියලා හිතන නිසා අපි වෙන එකකට ගියා. පස්සේ ආයෙත් කැරකිලා කැරකිලා අන්තිමට මුලින්ම තෝරගත්තු ටේබල් එකට ආවා. ඒ වෙලාවේ නම් ගොඩක් කට්ටිය හිටියෙත් නැහැ. ඊට පස්සේ අපි චූටි කයියක් දැම්මා. මේ වෙද්දි වෙලාව 11:30ට විතර. අපිට එකට ප්‍රැක්ටිකල් එක්සෑම් එක තියෙන්න තිබුණා. මේ සබ්ජෙක්ට් එකේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට අපිට තියෙන්නේ ස්පොට් ටෙස්ට් එකක්. එක්සෑම් එකක් වුණාට මම හිටිය ගොඩාක් රිලැක්ස් එකේ. මං කොච්චර රිලැක්ස් එකේ හිටියද කියනවා නම් අන්තිමට මගේ ළඟම හිටපු මගේ යාළුවා මට කිව්වා ඔහොම සැපේ ඉන්න එපා කියලා. ඇත්තටම කිව්වොත් මම හිටියේ සැපේ තමයි. එක්සෑම් එකක් කියලා ඕනෙවට වැඩිය ඔළුවට දාගෙන ස්ට්‍රෙස් වුණාම අපිට පුළුවන් දේත් අපිට එක්සෑම් එකේදී හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් මෙහෙම කියන මමත් ඉස්සර එක්සෑම් එකකට ලෑස්ති වුණේ හරියට ලෝක යුද්ධයකට යන්න වගේ. හැබැයි ඉස්සරහට නම් එහෙම වෙන එකක් නැහැ. මොකද එක්සෑම් කියන්නේ ජීවිතේ තවත් එක් අත්දැකීමක් විතරයි කියලා අපේ අම්මා මට බොහොම අමාරුවෙන් තේරුම් කරපු නිසා. සැහැල්ලුවෙන් නිදහසේ එක්සෑම් එකකට මුණ දෙනවා කියන්නේ ඒක මනසටත් හොඳයි ජීවිතයටත් හොඳයි. ඇත්තටම මගේ හිත තිබුණේ තේ එකක් බොන්න. හැබැයි මගේ යාළුවෙකුට ලොකු බඩගින්නක් තිබුණා සහ තව යාළුවෙක් බත් එකකුත් ගෙනත් තිබුණා. ඉතින් අපි බත් කන්න තීරණය කළා. ඒ කතාව නම් ඔය බත් එක දිගාරින හැමදාම අපි අහනවා. වැඩි දෙයක් නැහැ කියපු බත් එකේ තියෙන දේවල් තමයි මේ. ඊට පස්සේ ඉතින් අපි බත් කාලා ඊළඟ එක්සෑම් එකට එන්න පුළුවන් කියලා හිතෙන දේවල් ටිකක් බලාගත්තා. ඔය අතරේ අපේ ටේබල් එකේ ඉඳ තිබුණු නිසා තව යාළුවෝ දෙන්නෙක් ආවා. ඒ දෙන්න හිතුවේ ඇත්තටම මේ ෆොටෝ එකක් ගන්නවා කියලා. හැබැයි පස්සෙ තමයි දැනගත්තේ මං වීඩියෝ කරා කියලා. මේ වෙද්දි නම් එක්සෑම් එකට ලං වෙලයි තිබුණේ. ඉතින් අපි ටක් ටක් ගාලා බලාගන්න පුළුවන් දේවල් බලාගත්තා. එකට කාලයි. ඉතින් අපි එක්සෑම් හෝල් එකට යන්න ලෑස්ති වුණා. අපි එතනින් එන්න ලෑස්ති වෙද්දිම මගේ එහා පැත්තේ හිටපු යාළුවා අපිට චොක්ලට් දුන්නා. ඉතින් අපිව මතක් වෙලා එයා අපිට චොක්ලට් අරගෙන ආවි.
ඉක්මනට දුවන්නේ එක්සෑම් හෝල් එකට. ඒකත් ඉවර කරලා එන්න. ඒ එක්සෑම් එක ඉවර වුණා. ඊට පස්සේ මට කරගන්න වැඩ වගේක් තිබුණා. මගේ යාළුවෝ ටික ගියා. ඉතින් මං ඊට පස්සේ මගේ වැඩවලට ගියා. ඒ වෙලාවේ ටිකක් වහින්න පටන් ගත්තා. ඉතින් මං චුට්ටක් නැවතිලා වැස්ස දිහා බලාගෙන හිටියා. වැස්ස වෙලාවට ඒ දිහා බලාගෙන ඉන්න එක ඇත්තටම හරි අපූරු අත්දැකීමක්. වැස්ස කියන්නේම මිනිස්සුන්ගේ ඇතුළාන්තයේ තියෙන තනිකම, සෞන්දර්යාත්මක බව එළියට ගන්න පුළුවන් හරි අපූරු, හරි ලස්සන සෞන්දර්යාත්මක අත්දැකීමක්. හරියට ඇහුම්කන් දුන්නොත් ඒ හඬත් හිත සංසුන් කරන හඬක්. ඊට පස්සේ මම ලයිබ්‍රේකට ගියා. මට පොත් දෙකකුත් ගන්න ඕන වෙලා තිබුණා. ඉතින් වැස්සෙම තනියම මම ලයිබ්‍රේකට ගියා. මම ගොඩක් පොත් කියවන්න ආස කෙනෙක්. නවකතා පොත්, කෙටි කතා පොත් වගේම අවශ්‍යතාවයක් වුණහම අධ්‍යාපන කටයුතු වලට අදාළ පොතුත් මං කියවනවා. මේ වතාවේ මම හිතුවා මගේ ශාස්ත්‍රයට අදාළ පොත් අරගෙන ඒව මම අධ්‍යයනය කරොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මම හෙව්වේ ආයුර්වේදයට සම්බන්ධ පොත්. ආයුර්වේදයේ මූලික ග්‍රන්ථ ලියවිලා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන්. පස්සේ තමයි හින්දි භාෂාවට, ඉංග්‍රීසි භාෂාවට, සිංහල භාෂාවට වගේ භාෂා ගොඩකට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් මේ පොත් අධ්‍යයනය කරන එක මට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඉස්සරහට මම කොහොමද මේ පොත් අධ්‍යයනය කරන්නේ, කොහොමද වැදගත් කරුණු නෝට් ඩවුන් කරගන්නේ, මතක තියාගන්නේ, මේ හැමදේම ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මීට කලින් මං ඒ විදිහට ලොකුවට පොත් ගැන අධ්‍යයනය කරලා නොතිබුණත් ඉස්සරහට මගේ අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න මං බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඔයත් මොන ශාස්ත්‍රයක හිටියත් ඒ තමන්ට අදාළ ශාස්ත්‍රයට අදාළ පොත්පත් කියවලා සොයන් අධ්‍යයනයෙන් ලබා ගන්න දැනුම ඔයාට කවදක හරි කොයි මොහොතකදී හරි වැදගත් වේවි. අන්න එදාට මම මේ පොත කියවලා තිබුණු හින්දානේ මේ දේ දැනගත්තේ කියලා ඔයා ඔයාටම ස්තුතිවන්ත වේවි. ඉතින් මං ඇවිද ඇවිද මට ගෙනියන්න හොඳයි කියලා හිතෙන පොත් දෙකක් හෙව්වා. පිටකවරෙන් පොත් මනින්න බෑ කියනවනේ. ඒ කතාවට නම් තේරුම් ගොඩක් තියෙනවා. හැබැයි මේ වෙලාවෙත් ඒකෙන් එක අර්ථයක් ගැලපුණා. ඉතින් පොත් අරගෙන ඇවිල්ලා ටිකක් පෙරලලා බලලා කියවලා බලලා තමයි මම පොත් දෙකක් තෝරගත්තේ. ඉතින් මට ටිකක් වෙලා ගියා පොත් දෙක තෝරගන්න. හැබැයි මං අවසානයේදී පොත් දෙකක් තෝරගත්තා. මේ පොත් ඔක්කොම වටින පොත් තමයි. හැබැයි මේ මොහොතට ගැලපෙන පොත් දෙකක් තෝරගන්න ඕන නිසා තමයි මට එච්චර වෙලා ගියේ. ඉතින් අන්තිමට කොහොම හරි ඒ පොත් දෙකත් අරගෙන මං ආවා. ඊට පස්සේ මම ලෑස්ති වුණේ ගෙදර යන්න. ඔයාගේ ජීවිතේ ඔයාට ලැබෙන අත්දැකීම් විඳින්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.